ගිහිල්ලා අනිකුත් ව්‍යවසායකින්ගේ මේ ගෘහය සංස්කරණ වුණා. මේ වැඩිදුර අපි සර් අපි පැහැදිලි කරයි. පියන් සර්ට මම ආරාධනා කර සිටිනවා ඔබ තම මහන්සියලට වචන සුවක කතා කරන්න. සැප්පිය අපි කියන්නේ හා සම්බන්ධ කරගන්න මහත්මයා. ඒ වගේම ලංකා පරිසර නිෂ්පාදන ආයතනයේ විශේෂයෙන් අපේ නිශාන්ත මහත්මයා ගොඩක් කැපවිලා වහන්සියලා මේ වැඩසටහන සංවිධානය කරන තේරුම් අරගෙන එයාගෙන් ඒ වගේම ආයතනයේ නිරෝෂ මහත්මයා ඒ වගේම රවි පල්ලි ඒ වගේම අපි එක්ක එදා ඉඳන් සම්බන්ධ වෙලා ඉන්නවා කියන්නේ කිතුල් කර්මාන්තේ වෙනුවෙන් ගොඩක් අපිත් එක්ක අපි එකතු වෙලා ගියේ මේ කර්මාන්තේ මේ තත්ත්වයට ගේන්න ප්‍රදීප් පල්ලි ඉන්නවා ඒ වගේම ඔය අත්ලාන ඒ වගේම වැවගම ඊට පස්සේ කොටන කන්ද අයගම ඔහන්සන්න බෙලෝ ඔක් පැමිණි අපේ හිතව ගොඩක වෙලා ඔබ සියෝ දයාගෙන් අවසරයි මං හිතනවා ඒ වගේම තමයි මාධ්‍ය ආයතනවල මං හිතන්නේ මේ කාලේ වෙනකොට මේ කාලේ මේ හැම කාලෙම ওই දේශපාලකින්ගේ අරුත් සුණු වචන පොහු තර්ක වගේ අර්ථවත් නැති දේවල් සඳහා සමහර මාධ්‍ය ගුවන් වටිනා ගුවන් කාලේ මිනිස්සුන්ගේ වෙලාව වැය වෙද්දි සත්‍යට වටින දෙයක් දේශීය සම්පතක් අපේ දෙයක් රැක ගන්න ඕනේ දිනු කරන්න ඕනේ කියන සංවර්ධනාත්මක වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍ය ආයතනවල අපේ හිතවත් මාතෘත් ගෞරවයෙන් මම මතක් කරනවා මොකද ඒක තමයි වටින්නේ අපි එකතුනොත් තමයි අපි සියලු දෙනාගේ මොකද මේ මේ කර්මාන්තේ තිබිච්ච තත්ති කිතුල් කර්මාන්තේ අපි දන්නවා ලංකාවට විතරයි ආවේනික මේ පැණිහකුරු කර්මාන්තේ ඒක බොහොම වටින දෙයක් මේ ගුණ සුවඳ කොහෙද වෙන ගහක මොකවත් නැහැ ඒකිනුත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් කර්මාන්ත ක්‍රියාත්මක වෙන්නේ දැන් අපිට ගත්තාම පේනවා මේ තියෙන වාතාවරණ ප්‍රශ්න ඔක්කොමත් එක්කලා මේ කිතුල් කර්මාන්තය කියන්නේ දේශීය සම්පතක් අපිටම සුවිශේෂ වෙච්ච දෙයක් ලංකාවට ආවිනික වෙච්ච දෙයක් අපේ රට ගොඩ දාන්න පුළුවන් නම් දැනට මේ තියෙන කිතුල් ගස් ප්‍රමාණයෙන් මේ ඉන්න විශේෂයෙන් මේ තරුණ පිරිසේම දායක වෙලා ඉන්න නිසා මේ කර්මාන්තයෙන් පුළුවන් දේශීය වශයෙන් හොඳ ආදායමක් ගන්න විදේශීය විනිමය නැති එකයි රටට ලොකු ප්‍රශ්නේ මේ ආදායම අඩුපාඩු ඉතින් එහෙමනම් මේ නිෂ්පාදන හොඳට හදා ගුණාත්මක වහදලා පිටරට යවනවා නම් මේ රටට ලොකු ජාතික ආදායමට හොඳ කොටසක් ඉකතු කරන්න පුළුවන් ඒ නිසා මේ කර්මාන්තේ අද මෙතන මේ ස්ථිකනේ කතා කරන මේ වැඩපිළිවෙල පටන් ගන්න එකේ ජාතික වශයෙන් වැදගත් වෙන කර්මාන්තයක් වැඩපිළිවෙලක් ඒ වැඩපිළිවෙල එක් අවස්ථාවක් මේක ඉතින් මේක දිග ගන්නවන එක මේක ශක්තියක් දෙන එක මේක ජාත්‍යන්තර වශයෙන් ගෙනියන එක අපි හැමෝගෙම වගකීමක් ඒ වෙනුවෙන් තමයි ඔබ අපි මේ එකතු වෙලා ඉන්නේ ඉතින් මේ කර්මාන්ත විශේෂයෙන්ම අපි දැනට ලංකා පරිසර නිපැයුම් සමාගම විදියට කුෂිකර්ම අමාත්‍යාංශයේ සැප් කියන ව්‍යාපෘතිය ඒ වගේම IUCN ආයතන ඒ වගේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ අපි ඒක අබද්ධ වෙලා ලංකාවේ දැනට දස ලක්ෂ 30ක් තියෙන ගොවි මහතුරු 22000ක් විතර ඉන්නවා විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්ක බලවෙන දිස්ත්‍රික්කේ ඒක හන්ද අපි උත්සාහ කරපු වැඩසටහන ඇතුලේ ගොවි කිතුල් ගොවි මහතුරු 500ක් එක්ක දැනට අපි දිස්ත්‍රික්ක හතක රත්නපුර කලවා කෑගල්ල කළුතර බදුල්ල ඒ වගේම නුවර මාතලේ කියන දිස්ත්‍රික්ක වල අපි එකතු වෙලා ගොවි මහතුරු එක්ක වැඩසටහන් කරනවා. ඒක ඉතින් අපි දකින දේ තමයි මේක දේශීය කර්මාන්තයක් විදිහට හැමෝම අගය කරනවා හැමෝම ඉල්ලනවා හොඳ දේ ගන්න හැමෝම කැමතියි. ඒ නිසා මේ කර්මාන්තය ඉස්සරහට ගෙනියන්න වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යද්දී අපි නිශාන්ත මහත්මයා අපි හැමෝම එකතු වෙලා මේ ගොවි මහතුරු එක්ක කොළ සංවිධානගත කළ ලියාපදිංචි කළා ඒ අය දැනුවත් කළා විශේෂයෙන්ම මේ වැඩසටහන ඇතුලේ ලොකු ප්‍රතිකාරණ ටිකක් ආධාර ටිකක් ඔබට වැටෙනවා විශේෂයෙන්ම ගුණාත්මකව හදන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා තමයි කිතුල් ගොවි මහතුරුන්ට සාච්චි බඳපටි පිහිය ඒ වගේම පැණිකට කරන භාජනය රක්ෂණය විශේෂයෙන් පැල හිතවන්න ඕනේ මේ මේ කර්මාන්තය අනාගතයට යන්න නම් අපි බලාපොරොත්තු වෙන අනාගතයට ගෙනියන්න නම් තියෙන ගස් ටික විතරක් පාවිච්චි කළා මදි මේක මහ පොළොවට මේ ගස් ටික දාන්න ඕනේ තව අවුරුදු 10කින්වත් අපි ඊළඟ එන පරම්පරාව මේක පාවිච්චි කළා පැණි හකුරු ටික විතරක් මේ රාටි ගුණත් ගන්න ඕනේ ඒකට බොහොම හොඳ ගුණාත්මක දේවල් වෙළඳපොළට දෙන්න ඕනේ ඒ සඳහා තමයි මේ වැඩපිළිවෙල තියෙන්නේ ඒක පැත්තකින් ආධාර වැඩපිළිවෙල මම හිතන්නේ ඔබ සියලු දෙනාම ගත්තත් දන්නේ නැහැ උපකරණ කට්ටලේ ඔබ රක්ෂණය කරලා තියෙන ලක්ෂ පහක ආවරණයක් වෙන්නේ පැල ටික දෙනවා ඊට පස්සේ වායු රයිෆල් ටික දෙනකොට දීලා තියෙනවා වායු රයිෆල් ටිකත් අපි සම්පීඩක ගානේ සූදානම් ලියාපදිංචි වුණා මේ ඔක්කොගෙම අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ නිෂ්පාදනයක් ඔබ කරන්න ඕන ඔබ හැමෝම මේ ප්‍රතිකාරගෙන හොඳට පෙන් හකුරු හදන්න ඕන ඉතින් මේ නිෂ්පාදන සියල්ල මිලදීලා ගන්න අපි ආයතනයක් ඉදිරියට ලෑස්ති දැන්පත් කොටසක් ගන්නවා අනිත් පැත්තේ 125000ක ණය ආධාරයක් දෙන 6.5ට අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ නිෂ්පාදන හදන්න ඕන ලෝකේ ලංකාව දැනට ඉල්ලන්නේ ඉස්සර වගේ නෙමෙයි ගුණාත්මක නිෂ්පාදන. ඒ නිෂ්පාදනයේ ඉඳලා නිකම් බෑ පිටරට යවන්න නම් අපි ලං සහතික කළා තියෙයි ISO ඕනේ, කාබනික සහතිකය ඕනේ, GMP සහතික ඕනේ. ඉතින් ඒ ඔක්කොම ගන්නවා අපි සියලු දෙනා එකතු වෙලා අපි ප්‍රධාන සෙන්ටර් විසරක් කරන් මදි. අපි ඔබට
ඔබේ මේ බිම් මට්ටමේ මම කිතුල් ගහේ ඉඳන් ඔබ හදන නිෂ්පාදනාගාරින් ඉඳන් කුස්සිය ඉඳන් මේ වාදන ටිකේ ඉඳන් ගුණාත්මයක් ප්‍රමිතියක් තියෙනවා. ඉතින් ඒ සඳහා තමයි උපකරණ කට්ටලේ දෙනවට අමතරව රුපියල් 95000ක විතර උපකරණ කට්ටලේ පැලටිකයි රක්ෂණ ආවරණය දෙනවට අමතරව අනිත් පැත්තෙන් ණය ආධාරයක් දෙන්නේ 125000. එතනින් බලාපොරොත්තු වෙන්නේ ඉස්සර සුදු හකුරු හැදුවා වගේ නෙමෙයි ගුණාත්මකව පිරිසුදුව හදන්න ඕන. සත්තු වෙන්න බෑ, අලු වෙන්න බෑ. මොකද ලංකාවේ කිතුල් පැණිවල 3%ක්වත් අලු. සත්තු. කොමිසත්තු. එහෙම වෙන්න බෑ. ඒක පිරිසුදුව ගුණාත්මකව මෙතනින්ම හැදුනොත් තමයි අපිට සහතික ගන්න පුළුවන් වෙන ජාත්‍යන්තරයට මේවා යවන්න. ජාත්‍යන්තරයට යවුවොත් තමයි වැඩි මිලක් ගන්න පුළුවන්. ඉතින් මේ වැඩසටහනේ බලාපොරොත්තු වෙන්නේ ඉස්සර වගේම පන්සලට දානිට පිනට දීලා, ගෙදර දීලා, අල්ලපු ගෙදර දීලා, කිරිහැටිය කාලා ඉන්න කිතුළු ගොවියෙක් විතරක් නෙමෙයි ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් විදිහට ගස් 3ක්වත් 4ක්වත් 5ක්වත් කපලා ආර්ථිකයේ පර්සිකර වාසියක් වෙන්න ටික හදන්නයි අපිට ඕනේ. ඉතින් ඒ සඳහා තමයි උපකරණ කට්ටේට අමතරව නිෂ්පාදනාගාරය හැදුවේ. අද මේ බලාපොරොත්තු වෙන්නේ දැන් නිෂ්පාදනාගාරය යන මහත්වය පැහැදිලි කළා. අපිට ඕනේ ඔබට ඕනේ ඔබ හදන දේ කාටවත් බය නැතුව කියන්න. අලු නෑ මේකේ, දුම් නෑ මේකේ, මේක කුමිසත්තු නෑ. මේක හොඳට පිරිසුදුවට කන්න පුළුවන්. මොකද මිනිස්සු හරි කැමතියි. මම දැකලා නෑ සල්ලි දීලා පින් දෙන නිෂ්පාදනය. අපි දැකලා තියෙන්නේ කිතුල් පැණි ටිකක් දුන්නොත්, කිතුල් හකුරු ටිකක් දුන්නොත් මිනිස්සු සල්ලි දීලා පිනුත් දෙනවා. හොඳ ටිකක් දුන්නා කියලා. ඒක පුදුම වාසියක්. ඉතින් ඒකෝ ඒක දෙන්න නම් අපි අපේ මේ ටෙන්ට් එකඟව බෞද්ධ වෙන අපි ඔක්කොම අපි ටෙන්ට් එකඟව අපි දෙන එක හරියටම දෙන්න ඕනේ. මිනිස්සු ඉතින්ක කිතුල් නම් කිතුල්ම වෙන්න ඕනේ. ආයි සීනි මෙච්චර දෙනවා මෙච්චර දෙනවා එහෙම බෑ. ඒක හන්ද අපිට ඕනේ ඒක දෙන්න. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ කීයක් හරි වැඩිපුරා දීලා හොඳ කිතුල් පෙන්නන්න. ඒකත් අපි ගුණාත්මකව දෙන්න ඕනේ, කල්පවතින විදිහට දෙන්න ඕනේ, වෙළඳ පොළ ඉල්ලන විදිහට දෙන්න ඕනේ, ඉල්ලන අවශ්‍ය ප්‍රමාණයෙන් දෙන්න ඕනේ. කිතුල් පැයින් හපුරු දෙපිටිද අයිසිං හදන්න පුළුවන් විදිහ දෙවස. ඉතින් මේකෙන් විශේෂයෙන් අපි නිෂ්පාදනාගාරය ඕනේ වෙන්නේ අර එක්සෙල් එක කිව්වා වගේ ගෙදර ගල් තුනේ ලිපේ තියෙන ළමයි ඉස්සර අලු එක තුනේ සත්තු වැටුනේ ඔක්කොම කතායි. ඒක හන්ද මේක වෙනම පොඩි කර්මාන්ත ශාලාවක්. කිතුල් ගොවි මහතුරු කර්මාන්ත කරුවෙක් වෙන්නයි අපිට ඕනේ. ඒක කර්මාන්ත ශාලාව නම් ගෙදර නෝන බත් ඇලිය තියෙන ලිපේ මේක තියාගෙන කාල ගන්න නැතුව පොඩි නිෂ්පාදනාගාරයක් වෙනම තියෙනවා. මම දැක්කා හරි හොඳයි අපි ස්තුතිවන්ත වෙනවා ඉන්ද්‍රී මහත්තයනි. බීම ඔබතුමා බීම පැන්ට්‍රි පැන්ටි මේ පල්ලෙහෙන් දාලා මේසෙ වගේ එහෙම තමයි ඕනේ. ඒකෝර මේකට වතුර සම්බන්ධතාවයේ ටැප් එකක් හරි ගන්න සිංක් එකක් හරි දාලා ඒක මේ සිංක් එක ඇල්මිනියම් වෙන්න ඕනේ නැහැ. ඒක පුළුවන් නම් සිමෙන්තියෙන් හදන්න. ඒක පුළුවන් නම් මැටි කලිය දෙකට කපලා යට කෑල්ල ටැප් එක දාලා ගන්න. මම කියන්නේ නිර්මාණ ශීලීව අපිට ගැලපෙන්න පරිසරයට ගැලපෙන්න දේශීය අත්වයට ගැලපෙන්න එක හදා ගන්න. මිනිස්සු කොළඹ මිනිස්සු ගමට ඉන්නේ මොනවා ගන්නද මොකද දෙන්නේ. දැන් අපි අපි පෙරිත අපි මා ගියා මීමුරේ. මම වෙලාව ගන්නවා කියන නමුත් කියන්න ඕනේ මීමුරේ ගියාම මම කල්පනා කළා අපිට මෙච්චර කාලා අවුරුදු 4-5කට ඉස්සෙල්ලා මිනිස්සු කියලා තිබුණා මේ ඔබතුමාලා දේශීයත්වයේ කතා කරනවා, අපේ දේ ගැන කතා කරනවා, දේශීය වී ගැන කතා කරනවා, කිතුල් ගැන කතා කරනවා. තාම මීමුරේ ගිහිල්ලා නැද්ද කියලා අපිට පොඩි මදිකමක් ඇති වුණා. හැබැයි ඒක කළා අපි ගියා මීමුරේ බලන්න. ගියාට පස්සේ මටත් එහෙම අදහස් හිතුණා. හැබැයි දැනුත් යනකොට මිනිස්සු අහනවා ඇයි ඔයගොල්ලෝ මීමුරේ යන්නේ කියලා. මම ඒ ගමේ මිනිස්සුන්ගේ හැබැයි ගම්මාන වසන් 14000ක් තියෙනවා, 40000 ගම්මාන තියෙනවා ලංකාවේ, දිය ඇලි තියෙනවා, වැව් තියෙනවා 40000, දිය ඇලි තියෙනවා ලංකාවේ 500කට ආසන්න, වෙහිකාර තව සක්‍රිය වුණාම 700ක් විතර වෙනවා, ගංගා 103ක් තියෙනවා, මෙච්චර ඒවා තියෙදි කඳු තියෙනවා. අර මේ මොරේ මොකද කිලෝමීටර් 37ක් ගේවා යන්නේ. ඒ යන්න ඕන නම් ඇයි එන්නේ, මොකද වටිනාකම කියලා අපිට කියන්නේ කිය. මොකද ඒ මිනිස්සු පිටරටින් නම් ලංකාවට එන්නේ මේ එහිතියෙහි හොඳට ටයිල් තියෙන පොළවේ ඉඳලා ඒසී එකේ ඉඳලා ඒ සැප විඳලා. ඒක තේරෙමත් නැහැ, ඒක අර්ථයක් නැහැ කියලා හිතාගෙන අපේ දේශීයත්වෙ විඳින්නවා, අපේ පරිසරෙ විඳින්නවා. ලංකාවේ ඉන්නේ මහ එකාගෙන තියෙන කරුමේ තමයි අපි ඔළු හැරිලා නැහැ. අපි හිතනවා පිටරටින් එන එකට කොළඹින් එන එකට ලස්සනට ටයිල් එහෙම අල්ලලා තියෙන්නේ. හරි? විශීලක බෑන්ඩ් එකක් දෙන්න ඕනේ, ෆ්‍රයිඩ් රයිස් එකක් දෙන්න ඕනේ කියලා. චීනෙන් එන එකටත්
්‍රයිඩ් ඇස් දෙන්න බයි අපි කරගෙන එංගලන්තේ ආපුවේ කාටත් විස්කි බෝතලයක් දෙන්න මේ රාජික දේශික දේශ දෙන්න රටේ මහයුන්ගෙත් නෑ උනන්දුව සල්ලි හයින් යුන්ගෙත් නෑ හදන්නේ අපේ අපේ මානසිකත්වයේ එතකොට මිනිස්සු එන්නේ ගමන් යකොටික කාලා බයි පොස් ටික කාලා නේද ගමේ විඳින්න ගමේ ඇලේන ආලා රස විඳින්න මේ අපිට තියෙන්නේ මේ පරිසරේ දීලා ඒකට මේ වටිනාකමක් දෙන්න ඒකට මිලක් කරන්න එතකොටනේ අපි ආතික පොසත් වෙන්නේ වැඩි තියෙන අපේ අයගේ ඔළුව වල තියෙන අරකම නේද ඒව තමයි අපිට හැදෙන්න ඕනේ දේවල් ඉතින් මම කියන්නේ මෙතනත් අපි මෙතනත් අර ඇල්මිනියම් සිංක එක ඕනේ නැහැ මහ පොළොවේ ටයිල් ඕනේ නැහැ මෙතන මෙතන මේ පොඩ්ඩක් අපි පිරිසුදු තියෙන්න ඕනේ හන්ද කොන්ක්‍රීට් කරලා තමයි නැහැ බීම හොදන්න ඕනේ වෙන හන්ද අපි අර විදිහට ගලප ගන්න මේ තව ගොඩක් දේවල් තියෙනවා හදාගන්න ඒකව මම කියාර සිංක එකේ කියලා හදන්න ලෑල්ලක් ලෑලි වලින් ඕන නම් දාන්න කොන්ක්‍රීට් වලින්ම දාන්න බැයි නේද ඒක තියාගන්න ඔය පිහියද ගේන වලන්ද වලන් ටික උඩ තියාගන්න ගමන් අර අනිත් උපකරණ ටික එතන තියන්න පැණි බෝතලයක තියන්න පුළුවන් අර ආවිදුරව ගෙනවත් ඒක තියන්න පුළුවන් එහෙම මේ ලස්සනට හදාගන්න එතකොට තේරෙයි මට කර්ම අත්සාලාවක් තියෙනවා කියලා නිතරම ඕක ඉඳී එතකොට ගේන්නවට වැඩිය මේක ඉඳී අපේ අය මේක ලස්සනට තමන්ට පිළිය විදියට අර කිව්වා වගේ තමන්ට ආසෙ හිතෙන විදියට හදාගත්තොත් මේක ඉඳී ගොඩාක් අයම හදලා තියෙනවා මේක බලාපොරොත්තු වෙන කුංචි කුංචි කර්මාන්ත ශාලාවල් කිතුල් කර්මාන්ත අපි මේ මොලේ දැන් 10ක් හදනවා මොකද අරබහම මේ කිලෝමීටර් ගාන දුක් විඳලා ගිහින් බලන්න දෙයක් නැහැ අර ඇල්ලක් තියෙන මොකද්ද එකට ගහපු චිත්තපටියකට මෙහෙම බලන්න දෙන්න හැමතැන රූම්ස් තියෙන රූම්ස් නම් රොහින්ඩෝ නැහැ මේ කොළඹත් තියෙනවා අපි කියන්නේ ඒකට ගැළපෙන දේශීය කර්මාන්ත දේශීය සම්පත් මුල් කරගත්තු කර්මාන්ත ශාලා නිෂ්පාදන අගාර දකින්න දැන් හදන්න කිතුල් කර්මාන්තෙත් එම ඔබතුමාලට පුළුවන් නම් අපි කවුරුත් කැමති රාටිකම්බුන් දේශීයදී බී විටමින් තියෙන ඇඟිලි වෙනවා එතකොට ඒ කාට හරි පුළුවන් නම් හැරබැඳලා ඔක්කොටම යන්න අමාරු නම් ඒකට ඉනිමසක් හතිය ගහවුඩට නැගලා පිහිය මල කපලා ඒ ආස්වාදේ අරගෙන තාපොඩ්ඩ ඒකෙන් ඇස්වාකටවත් ඇති ඔයගොල්ලෝ කියන්නේ දෙයක් නමුත් තාපොඩ්ඩ බීලා ඒ ආස්වාදේ ගන්න තියෙන විමසාව එක බොනකොට වැඩි අරකට එක්කම වැඩිපුර ගන්නක් දී මේ මේ මානසිකත්වයට යන්න ඕනේ අපේ වටිනාකම් පරිසරයේ සබා දාම අපිට ඇති තරම් දීලා තියෙනවා අපේ ඔවුන්ගේ ඔළු විතරයි හෙලිලා නැත්තේ ඒක හන්ද අපි අලුත් විදිහට හිතන්නේ නැහැ නිර්මාණශීලීව හිතන්නේ නැහැ මේක කොහොමද ඔයගොල්ලන්ට මේ මම කියන රටක් විදිහට කොහොමද මේකට වටිනාකමක් දෙන්නේ කොහොමද මේකට අගය එකතු කරන්නේ කොහොමද මේකෙන් අපි ආදායමක් ගන්න කියලා හිතන්නේ යන රටාවටම යනවා ඒකයි වෙලා තියෙන්නේ ඒ නිසා අපිට පුළුවන් ඔබතුමාලා ලස්සන ගම් දියැලි තියෙනවා නාන්දතෙන් තියෙනවා මිනිස්සු ගෙනල දෙන්න අපිට පුළුවන් කිතුල් ගහ බඳින්න හදන්න ඒ වගේ ගහලා මැස්සක් හදන්න අදලා එහෙම විකුණන්න රා කියලා කමන්නේ නැහැ දේශී දේශී පානේ විකුණන ලයිසන් එකක් අරගෙන ඈ අල්ලනවා ඉතින් නිකන් ඔයගොල්ලෝ විතර බිබිනකොට අල්ලන්නේ නැති මේ පොලිස් කාර්ය පොඩ්ඩක් චෙක් කරගන්න ඔවුනේ අපි වයිෆ් ලයිසන් එකක් ගන්න. පොඩා බෝතල් දෙකක් තියාගන්න පුළුවන් මලක් කපන කියලා. ඊට වැඩි එක තියාගන්න ඕන ලයිසන් එකක් ගන්න රුපියල් 180 යන්නේ. වැඩි ගන්න නැහැ. අපිට කියන්න අපුදව කරා. ඒකල ඒක දේශීය සම්පතක් දින කසුප් බොනවට වැඩි හොඳ අරක් බොනවට වැඩි හොඳ. ඒකල කර්මාන්ත. ඉතින් ඒක ඒකට යන්න. පොඩි දේවල් ටිකක් තියෙන. මේ තරුණ පිරිස ඉන්නක හරි හොඳයි. දැන් අපිට හරි සතුටුයි. ඉස්සර මේ මේ අවුරුද්දක් ඔව්. ඉස්සර යන්නේ ඔන්න මෙන්න කටි විතරයි කර්මාන්තී තියෙන්නේ. දේශීය දැනුමක් තිබුණේ ඒගොල්ලෝ අතේ විතරයි. හැබැයි දැන් තරුණ පිරිසක් ඉන්නවා. බලපත්‍ර දෙනවා? රාවල්ට දෙනවා නේද? ඔව්. මීරා වගේ දෙන්නේ. ඔව් ඒක ගන්න පුළුවන්. ගන්න. ඔව් අපි නිශාන්ත මහත්තයා උදව් කරලා ඒක ගන්න. ගන්න කරන්න මේ කර්මාන්තිස මේක මේ දැන් අපිට වාසේ. මේ සංචාරකෙ කොහොමද? ඒක මේ සංචාරේ. මේ මේක තමයි විකුණන්න ඕනේ. මේක තමයි මාපැත්තේ. කැලේ බලන් ආව නම් ආපු එකේ නක මේ මේ පරිසර අයි ගෝනමස් මොමස් වල්මස් දෙන්න යන්න එපා. හරි මඤ්ඤෝ කටික දුන්නාට කමක් නැහැ. කොස්තික දුන්නාට කමක් නැහැ. කිතුල් රටික දුන්නාට කමක් නැහැ. පෙනියකට යනකොට අර යන්න දුන්නාට කමක් සල්ලි වලට. ඒ තත්ත්වෙට අපි හදන්න ඕනේ. එහෙම නැත්තම් මේ අපි විතරක් ගහලන්නට වෙලා රාටික බීගෙන ආතල් එකේ ඉඳලා වැඩකුත් නැහැ. ඒව සල්ලි කරන්න බලන්න. දෙකින් ගෙදර පර්ස් එකට එන්න ඕනේ. කාන්තාවට එන්න ඕනේ. ගෙදර කුස්සියට එන්න ඕනේ. ළමයාගේ අධ්‍යාපනයට යන්න ඕනේ. සෞඛ්‍යයට යන්න ඕනේ. අදට මේ තට්ටු වන්න ඊළඟ දවසේ ඒක තව දිනු වෙන්න ඕනේ. ඒ ටිකයි අපිට වැඩගත් වෙන්නේ. මේ සඳහා තමයි අපි මේ ජාතික වැඩසටහන පිට මේකක් වෙලා කරන්නේ අපි හැම විලාසෙම මහ පොළවේ ඉන්නේ අපි හැම වෙනා ශේෂ්ත්‍රයේ ඉන්නේ ලවල් දැය කියලා අපි කාටවත් නැහැ මේ අපි පුළුවන් තරම් කැප වෙනවා අද මේ මුරේ දෙහෙට බදුල්ලේ දැන් අපි අනිද්ද බදුල් ඊළඟට වැල්ලවා ඊළඟ දවසේ ඇල්ල වැල්ලවා ඉතින් ඔහු මේ මේ අඳුරවත් ඇහි හිටියේ මයි අපි කවුරුත් මේක කරන්නේ ඔය සැප් වැඩසටහනේ ආදාර අරගෙන ඔහොම අරගෙන මේ කරන්නේ අපි කර්මාන්තය දේශීය දෙයක් මේ කරපින්න ඕනේ මේක මෙහෙම විදිහටවත් ඉස්සරහට යන්නේ මේ මේ අපි කාගෙත් කැපවීමත් එක්ක නැත්තම් මේක ගණන් ගත්තේ නැහැ කීරබල් පොල් වලට මණ්ඩලයක්වත් තියෙනවා මේකට වද කියන්න කෙනෙක් දෙයයන්ත පළාත් සභාවේතුළු අධිකාරියෙක් හැදුවා තාමත් ස්ථාපිත වෙලා නැහැ ජාතික මට්ටමට ජනාධිපතිතුමාට ඉදිරිපත් කළා. තාම මේක හැදිලා නැහැ. මේව හදන්න ඕනේ. යම් යම් ජයග්‍රහණ අපි අරන් තියෙනවා. මේක තව ඉස්සරහට ගෙනියන්න ඕනේ. හොඳම දේශීය සම්පත. කොරෝනා මේවා එනේන ව්‍යසන වලින් අපිට පේනවා
සිතුල් කර්මාන්තේ හොඳ දෙයක්. නාය ගියාම ගම්මතුරු වලට අපිට පේනවා පාංශු කාදේ නවත්තන්න හොඳම දෙයක්. ජෛව විවිධත්වයට හොඳම දෙයක්. වන සංරක්ෂණයට හොඳම දෙයක්. දැව විදිහටත් එමය මල් කපල ඔක්කොම ඉවරවට පස්සේ ඒ ලීය හතරදා හොඳම නිෂ්පාදනයක් කළාම අපි ගිනල්ලත් ඇති. ඒකෙන් අර කැලේ ඔය දැව නිෂ්පාදන වලට කැලේ වටින ගහක් කපන කිතුරු කිතුල් ගහ අන්තිමට වැඩක් නැහැ නේ පරිසරෙ. ඒක නිසා. ඒ නිසා ලොකු වටිනාකම් ටිකක් තියෙන ගහක් මේක අපිමයි ලෝකෙට දෙන්න ඕනේ. ඒ දෙනගම වංචාවෙන් පොර කමින් නැතු සීනි නැතු කිතුල් පෙනී හපුරු දෙනවා නම් මේක අපිට මේ ස්වභාව ධර්මී පිට ලැබෙනවා. විශේෂ සම්බන්ධයන් පිට අපිට මේ කර්මාන්තෙට තියෙනවා. ඒකත් අරස්සා කෙරගෙන ඉස්සරහට යමු. ගොඩක් වෙලා කතා කළා. මොකද කතා කරන්නේ හැම වෙලාවෙම මේ ඔක්කොම අපිට එකතු වෙන්නේ නැහැ. නිසංත මහත්තයා හැම වෙලාවෙම ගියාට. ඒ නිසායි කතා කළේ. මේ නිෂ්පාදනාගාරේ අපි මේක විතර කරන්න අංගු විපහදන හැටි. ඇයි අපි විපහදන්නේ? ඊපස්සේ අද දාගෙන තිබුණේ එක එක ප්‍රදේශ වලින් දෙන්න ශිල්පීන් ගෙන්නලා මේෂන් වැඩි හැම ගන්න අය ගෙන්නලා දැන් ලිප් හදනවා අපි කර්මාන්ත ශාලා මේ වැඩි 500ක්. මේ 500 ඇතුලේ ආධාරයක් විදිහට දෙනවා ඔය දැන් හදන කර්මාන්ත උදුන. එතකොට කර්මාන්ත උදුන කොටලා කමක් රුපියල් 10 15000ක් වෙනවා. එතකොට ඒ උදුන අපි ඔක්කොරම හදන්න බැහැ අපිට ගිහිල්ලා හදන්න. මේ ඒක නිසා අපි ඒ පාරිශ්‍රමිකම් කොටසුනේ දෙන්න අරගෙන ශිල්පීය දැනුවයි දෙන්නේ. ඒක නිසා අඩුපාඩුවක් නැතුව බලා ගන්න වෙනවා. ඉගෙන ගන්න වෙනවා. ඔබ ගිහිල්ලා ඔබේ ගමගාමේ ඉන්න 15ටද 20ටද 30ටද මේ ලිප හදලා දෙනවා. මේක පාවිච්චි කරන්න මොකද? අලු සාච්චි 8යි, බොම සාච්චි 8යි, වැලි සාච්චි 6යි, හුඹස් මැටි සාච්චි 8යි. ඊට පස්සේ යකඩ සැකිල්ල එක දෙනවා. ගඩොල් කැට 45ක් විතර. එතකොට මේකෙන් හදන එක gedara සාච්චියට ගැලපෙන්න හැදුවාම මේක කිතුල් පැණි හපුරු වුණ කරන්න පුළුවන්. මේක ඉන්දියාප්ප හදන්න පුළුවන්. දොදොල් හදන්න පුළුවන්. කොටහලු මගුලු ගියක් වගේ වුණාම ඒ ටික අවශ්‍ය දේවල් කැම ටික හදා ගන්න පුළුවන්. මේක ගෙදර පාවිච්චියට ගන්න ඕනේ දෙයක්. එතකොට මේක ගිහිල්ලා තමන්ගේ සමාජිකින්ට ඔබ හදලා දෙනවා නම් ඒ එකක් විදිහට අපිට රුපියල් 3000ක් දෙනවා. දවසට මේව හරියට කරගත්තොත් තුනක්වත් හදන්න පුළුවන්. අවශ්‍ය සමගම පිටි ගිනලා මේ හුඹස් මැටි, වැලි, ගොමයි, අලුයි ඔය ටික ඊයවත් අනලා තියන්න ඕනේ දවස් දෙක තුනකටවත් කලින් නේ. එනහල තිබ්බොත් තමයි ඔබතුමාලා ඔබ දන්නව හොඳට. හෙට ලිප හදන්න පුළුවන්. දැන් අද මේ හදන්නේ ප්‍රදර්ශනීයට පේන්නනේ. හදන්න ඒකයි මේ අදාමුද ඔබ ටික එකතු කරලා ඔබ දකින්න ඕනේ හන්ද. නමුත් කලින් එකතු කරලා ඒ කනලා තියාගත්ත හොඳට පදම් වෙනවා කුකුරන්නේ. ඒ විදිහට අනිවාර්යෙන් ඔබේ සමාජික දුපදිස් තින්න ඔබ දීලා හදන්න. අපි ඊට පස්සේ ඉලුම දුන්නාම අත්සන් කළා ලිපහදපු ටික දුන්නාම ඒ අවශ්‍ය කිවිම් ටික සිද්ධ වෙනවා. ඒකෙන් විශේෂයෙන්ම අපිට 500 පුහුණු කළ වැඩකුත් නැහැ ඕනෙත් නැහැ. ඒකයි අපි ඔබතුමාලා. ඔබතුමාලාට ඒක 50ක්වත් එක්කෙනෙක් හදා ගන්න පුළුවන් උනේ මෙහෙ නෙමෙයි අනිත් දිස්ත්‍රික්කවල අපි ඔබතුමාලා වෙ කියන්න අපිට මේ වැඩේට වැඩ වෙන්නවා. මේ මෙතුමා පිටුල් කාරණික මහත්තය. අපි ගහින කරලා තියෙනවා. දතුල් නැකලා තියෙනවා. මෙතුමාත් ඒ වගේ ඉස්සෙල්ලම ලිපහදන පුහුණුවට ආවා. ඇවිල්ලා මෙතුමා හොඳට මේ මඩ අනන්න දන්නා නේද? ඈ මේ මට මඩ ගහන්න දන්නේ නැහැ. මඩ අනන්න දන්නා. ඒක හන්ද මෙතුමා හොඳට මේ මේ මඩ ඇනිල්ල පාගලා හොඳට කළා. එදා අපි අඳුර ගත්ත අනුර මහත්තයාත් මා සා මේ මෙතුමාගේ ශිල්පයේ පැත්තටම දැක්කයි. අද වෙනකොට ටීවී ඔක්කොගෙන ගිහිල්ලා තියෙනවා. කිතුල් ගැන වීඩියෝ එක හදුවා. ඒ වගේම තමයි මෙතුමාගේ දැනුම. දැන් අපි මම මේ තවත් කියන්නේ ITN වැඩසටහනට අපි ගිය වෙලාවේ අපි අරන් ගියා කිතුල් දැව හදන එක්කෙනාගේ දැව නිෂ්පාදක. අර කවුද මෙතුමා හදපු පැනිමුල් අරන් ගියා. එතකොට මේ ඔක්කොම මෙතුමාගේ උපකරණ අරන් ගියා. අධ්‍යක්ෂින් මර මේ ඔක්කොම අපි දැන් අවුරුදු 20 කට ඉඳලා කරන්නේ අපේ දැනුම තාක්ෂණයේ උපදෙස් මගපෙන්වීම ඔබට දෙනවා. එතකොට මේ වුවමාරුව තමයි යන්න ඕනේ. ඉතින් අපි නැත්තම් අපිට මේ දී හැදුවේ පුදු හැදුවේ මේ හැදුවේ අපි අරන් ගිහින් ඉඳලා බෑ. මේ අපි සමස්තය එකතුව ගෙනියන්නේ. මෙහෙම එහෙම වුණා නම් දැන් මේ බල්බ් එක හදපු කෙනා ඒක නොදුන්නා නම් අපිට අද අපි කරුවලයි. ඔය හෑන්ඩ්ෆෝන් ඔක්කොම තියෙනවා ඒ හදපු කෙනා මම තමයි හැදුවේ මේකයි තියෙ මටයි කියලා තියන් හිටියනම් අදත් අපි ෆයින් තමයි යන්නේ. නැත්තම් සැලරි ගණනකින් තමයි සල්පත් යවන්නේ. එහෙනම් මේ ඉතියා දොරකටනේ වෙන්න පුළුවන් විදුලිය වෙන්න පුළුවන් රූපවාහිනිය මේ තම තමන් හොයාගත්ත දේ ප්‍රජාවට සමාජයට දීලා ඉතින් අපි අයෙක්ට මං කියන්නේ මේ කර්මාන්තයේ අධ්‍යක්ෂියක් තියෙනවා දැනුම තියෙනවා සම්පදායික බෙහෙත් තියෙනවා ආවක මං තමයි දන්නේ මට තමයි මම මොකටද මොකාටවත් දෙන්නේ කියලා ඉන්න අය ඉන්නවා හැබැයි මේක එහෙම හිතියොත් කරන්න බෑ තමන් ඉදේ මොහු කරන්න තමන් ඉදේ මිස්ස කරන්න ඕනේ ඒකයි මං අද හැම જાතියෙම දාගන් ගියේ ඒ එහෙම තමයි මේ දැනුම සම්පත් හැකියාව අපි කවුරු කවුරු බෙදාගත්තොත් විතරයි පරපුරෙන් පරපුරට මේක ඉස්සරහට ජාතියක් විදිහට රටක් විදිහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සාධකෙත් අපි ඔබතුමාලට දෙනවා. මේක ජනාධිපති කාර්යාලයේ අපි සැප්පැලුසතරනේ ආචාර්ය අසන්තු මහතුණාත්මිය අසන් කරපු සාධකයක්. සමහරවිට සාධක ජීවිතේ වන් තරම් හම්බෙලා ඇති. සමහරවිට හම්බෙලා නැතු වෙලෙ. ඒක හන්දා මේ සාධකෙත් ලිපහදල ඉවරනාම අපි අද නැතුවට මේක එතුණී ගැස්සන අරන් ඇවිල්ලා මේ සාධකෙත් ඔබට දෙනවා. ඒකට අපි බලාපොරොත්තු වෙන්නේ වෙන වෙන තැන්වල විතර කතා කජ්ජක ගහ ඈ ඉන්න නෙමෙයි ඔබ සියලුද බොහොම කට්ටක් ආගෙන දුක් විඳලා මහන්සියෙන් එතුළට ආවි අපි සමෝහය යමිනුයි මේක හදන හැටි ගැන ප්‍රදීප මහත්තයා කියා දෙනවා අඩෝ කියා දෙයි ඔව් සරත් ඕනනම් අපි විස්තර කරන්න මේ හදන හැටි එක වටිනාකම් වැදගත් කරා අරගෙන අරගෙන ගිහිල්ලා අර ටික හදමු එතකොට අපි කවුරුත් අර ගත කරගාලි වටි මාධ්‍ය මහතුරුත් අපි එක වටි මොකද එතුමාලගේ දායකත්වය අපි අපේ කරන්නේ සංවාදනයේ වැඩසටහනට මාධ්‍ය ආවරණය ඕනෙමයි
පුහු දේශපාලනිකයගේ අදහස් වලට වැඩිය. ඊට පස්සේ එහෙම වුණොත් තමයි මේක ඉස්සරහට යන්නේ. දැනටත් ඉස්සරහට අභිමානයක් තිබෙන එක කිතුල් කර්මන්ත. රාමදින්න මල් මදින්න කියලා පල්ලෙයි කි. දැන් අපිට පුළුවන් වුණාද කියන එක ඒක ඇතිකල තරුණයි ගෙනල්ලා දැන් අපිට සතුටුයි. හරි සතුටක් තියෙනවා. 60%ක්වත් තරුණයි ඉන්නවා. මේ කර්මන්ත දැන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් බයි නැතුව අපි වැඩිච්ච කාර්යකාරී කවුරුහරි ගෙනියයි දැන්. මේ සතුට දැන් හැදිලා තියෙනවා. ඒක කිතුල් කර්මන්ත කියලා අභිමානයක් ගෞරවයක් පිළිගැනීමක්. මිනිස්සුගේ පුදුම ඉල්ලුමක් තියෙන ඔබතුමාලා මතක් කරගන්න. නේද? අනුවත් පොදුම ඉල්ලුමක් තියෙන ඔබතුමාලා මතක් කරගන්න. දැන් එන ඉල්ලුම ජාතික වශයෙන් ජාත්‍යන්තර වශයෙන් බොහොම ප්‍රබලයි කිතුල් කණිය ඔයගොල්ලෝට. ඒක නිසා ඒකට අවස්ථාව සූදානම් වෙමු. මේ වෙලඳ පොළ ගන්න, ඒකේ වාසිය ගන්න, ඒකේ ආර්ථික ප්‍රතිලාභ ගන්න අපි සූදානම් වෙමු කියලා මතක් කරලා ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඔබලත් කියලා කතා කරලා අවශ්‍ය හන්දයි. බොහොම ස්තුතියි. ලොකු අවශ්‍යතාවයක් දේශීය නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කළ යුතු මේ නිෂ්පාදනයක් මේ දේ සඳහා වැඩසටහන මේ ආකාරයෙන් සම්බන්ධ වෙනවා ඔබත් එක්ක. ඒ වගේම ඔබ මේ ආකාරයට අද දිනේ මෙතින්ට අනිකුත් කලාපවල ඉන්න අය කොටස් කොටස්වල ඉන්න අය සම්බන්ධ කරගන්න හේතුව ඔබව මේ වැඩසටහන තුළ සමාජගත කළවිය යුතුයි. විශේෂයෙන්ම කිතුල් කාර්මිකයාගේ පැත්තෙන් ගත්තාම එයා ටිකක් ඈතට ගිය, ගමෙන් එහාට ගිය, ඔබට ගිය ව්‍යවසායකයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. එයාලා සතුටු නැහැ තමන් කිතුල් කාර්මිකයෙක් කියලා සමාජය දැනගන්නවට. හැබැයි එයාව හොයාගෙන හොරෙන් හොරෙන් ඕන තරම් කණ්ඩායමේ යනවා. රා ටිකක් බොන්න හිතුනහම ඒ මදුවිත පානය කරන්න හිතුනම එයාව තරම් වටින පුද්ගලෙක් නැහැ. හැබැයි මේ සමාජයේ තියෙන මේ ඇත්ත තත්ත්වය ඔන්නෝක. නමුත් කිතුල් කාර්මිකයා කියන කෙනාව රාවලින් බැහැරව අපිත් කාර්තුට බොන්නේ අපට හොරෙන් බොන්නේ යන්නේ. ඒකෙන් බැහැරව ගියාම ඒ ඒ කියන සමාජය තුළ ඒ කියන චරිතයට වටිනාකමක් නැහැ. හැබැයි පරිසර නීපේම සමාගම ඒ කියන චරිතයට වටිනාකමක් දීලා ඒකට අගය එකතු වීමක් කරලා මේ සමාජයට වැදගත් පුද්ගලයෙක්, නිෂ්පාදකයෙක්, ව්‍යවසායකයෙක් කියන දේ ඔප්පු කරන්න පෙන්වන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඇත්තටම ඔබ නිෂ්පාදනයක් කරනවා, ඔබ අලෙවිගිරීමක් කරනවා, ඔබ ආදායම් උත්පාදනය කරනවා. හැබැයි ඒ තුළ තියෙන අවිධිමත් භාවය නිසා ඔබ ව්‍යවසායකයෙකුගේ තත්ත්වයට පත් වෙලා නැහැ. ඔන්න ඔය කියන කාරණාවට සාධාරණයක් කරන්න. ඒ කියන ක්‍රියාවලිය තුළ ඔබව මේ කැපී පෙනෙන බුද්ධිලේ පොට්පත් කරන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මේක තේරුම් ගත යුතුයි. සමහරක් වෙලාවට මේ තුළ දැන් අපි අවස්ථා කීපයකදීම සම්බන්ධ වෙනවා. සමහරක් වෙලාවට අපිව කරදරයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට දීලා තියෙන මේ වැඩසටහන තුළ ඔයාලා ගිය ආපු ගමන් මග සම්බන්ධව අධ්‍යයනය කරන්න, අවබෝධ කරගන්න, තමන්ටම පැහැදිලි කරගන්න පුතක්. මේ වෙනකන් කවදාකවත් කිතුල් කාර්මිකයෙක් අතින් ඒ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැ. හැබැයි ඒක හරියාකාරව ඔයාලා ඒ කියන අවස්ථාවන්වලදී ඒ කියන දේවල් කරගෙන ඉස්සරහට ගියොත් එහෙම තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබගේ නියම තත්ත්වය අවබෝධ කරගෙන ඔබ ඉන්නේ කොතනද කියලා ඔබට පැහැදිලි කරගන්න. ඔය කියන හැම දෙයක්ම මේ වැඩසටහන තුළ තියෙනවා. එකක් ඉවර වෙලා අනිත් එකට යනවා, ඒ දෙකම ඉවර කරලා තුන් දිනයකට යනවා කියලා නෑ. මේ ඔක්කොම තුළ තියෙන සමූහයක්. ඒ සමූහය තුළ තියෙන හැම කාරණාවක්ම ආවරණය විය යුතුයි. ඒතර මේ යන අතරේ මේ කතා කරන අතරේ මේ ගෘහය හදලා ඉවර වෙන එකක් වෙන්නත් ඕනේ. ඒ අතරේ ඒක ලිප හදාගෙන එළිය කරන්නත් ඕනේ. ඔය ඔක්කොම කරන අතරේ මේ ඔයගොල්ලෝ මේ කිතුල් කපන්නත් ඕනේ. ඔක්කොම ටික ඉවර කරලා මම ඊට පස්සේ තමයි කිතුලේට පටන් ගන්න කියලා එහෙම යන්න බෑ. අද දිනේදී බලාපොරොත්තු වෙනවා වැඩසටහන අර නිසාත් මාත්මයා කිව්වා වගේ අපිට හම්බ වෙලා තියෙනවා චිත්‍රයක් කිතුල් කාර්මිකින්ගේ පැත්තෙන් ගත්තාම එයාලා මෙන්න මේ තැන මෙන්න මේ විදිහට. හැබැයි අපි ඒ අවස්ථාවට ඔයාලව පොළඹ වීම තමයි මේ වැඩසටහන තුළ කරන්නේ. රුපියල් 125,000 දීලා දැන් අපේ අවදර මේ මහත්තයාගේ හැම ගත්තාම 105,000 විතර එයා ප්ලෑන් කරගෙන තියෙන විදිහට වැඩේ ඉවර වෙන්නේ. එතකොට හැබැයි ඒ කාරණාවට අපි පෙළඹෙව්වා. අපි ඒ කාරණා පටන් ගත්තේවා. දැන් මේ මහත්තයාගේත් එහෙම. ඒක ගත්තාම ඒ වගේ ගානකින් ගොඩ යන්න බෑ. හැබැයි මෙච්චර කාලයක් හිතාගෙන හිටපුදී ආරම්භ කරේ මේ වැඩසටහනත් එක්ක. නැත්නම් තව ටිකක් කාලයක් ගියා නම් මේ ජීවිතේදී හදන්න හම්බ වෙන්නේ නැහැ නේ. හිතේ තියාගෙන ඒක සිහිනයක් විදිහට විතරක් දියෙද්දි මියදින්න දිනවා. නමුත් ඒ සිහිනේ සබෑ කරන්න මේ වැඩසටහන උත්සාහ කරනවා. ඒ නිසා අද දිනේදී සම්බන්ධ වෙලා මේ කරන කාර්ය තවත් කෙනෙකුට දකින්න පුළුවන් විදිහට ඒ වගේම ඔයාලට සතුටු වෙන්න පුළුවන් විදිහට මේ අපි කවුරක්වත් සතුටු කරන්න නෙවෙයි ඕන. ඔයාලට තමන්ගේ ගෘහය ලස්සනට තියෙන්න ඕනි, හොඳට තියෙන්න ඕනි, දුම් කණේක අඩුවෙන් තියෙන්න ඕනි, මේ අස්සට යන්න ආසයි තෙන්න ඕනි. අපිට යන්න අස්සට යන්න ආසයි තුනත් එක නැදත් එකයි. මොකෝ අපි ආවා ගියා බැලුවා අපි ආපහු මෙහෙන් යනවනේ. හැබැයි මේ ඉන්න කෙනාට තමයි මේක වටිනාකම තියෙන්නේ. එයාට තමයි ඒක ආස වෙන්න ඕනි. එයාට තමයි ඒක දැනෙන්න ඕනි. අන්නේ කියන ආකාරයට දැන් ඔයාලට ගෘහය මේ වෙනකොට සකස් නොකරපු අයටත් යම් අදහසක් ගන්න තමයි අපි මෙහෙට එක්කන් ආවේ.
එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේට වැඩිය මම මේක වෙනස් කරලා හදනවා මේට ඉල අස්සන්ට හදනවා අය මේකම හදන්න කියලා නෙවෙයි කියන්නේ මේක වෙනස් වෙන්න පුළුවන් එතකොට මේ තුලින් මේ මේ තුල ඔයාලට ක්‍රියාකාරී සිතුවිල්ලකට එන්න පුළුවන් හිතන්න පුළුවන් තාම හිතපු නැති අය ගොඩක් ඉන්නවා අපිට කියන්න වෙන තාම හිතනවා මේ හිතන අයට මේක අවස්ථාවක් කරගන්න කියලා ආරාධනා කරනවා අද දවසේදී මේ කරන ක්‍රියාවට ඔයාලා දුරින් ඉඳලා ආපු අය ඉන්නවා ඒවාම ගමේ අප්‍රමාණ වැඩ තියෙන අය තමයි සම්බන්ධ වෙන්නේ කවුරුවත් නිකන් ඉන්නයි නැහැ දවසට වටිනාකමක් එකතු වෙන්න ඕනේ ඔයාලගේ හවස් වෙනකොට අද දවසේ අපි හොඳ දෙයක් ලැබුවයි කියන දේ තියෙන්න ඕනේ හවස් වෙනකොට අපරාධිය අපි දවසක් මුං කෑවයි කියලා හිතුණොත් එහෙම ඒක තේරුමක් නැහැ ඒ නිසා දවස ඵලදායීව ප්‍රයෝජනට ගන්න මේ ක්‍රියාවලිය තුළ මෙතන අද හැසිරෙන්න වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න විශේෂයෙන්ම අනිත් පළාත් වලට කලාප වලට ගිහිල්ලා මේ කියන උඳුන සකස් කරන්න ඉන්න අය සකස් කරන්න සහ අපි යෝජනා කරලා තියෙන අය වැඩි අවධානයකින් මේ ක්‍රියාවලියට යොමු වෙන්න කියලා ආරාධනා කරනවා මේත් එක්ක අපි මේකපක පින්මක් පණින්න ඕනි ඉදිරි දවස් 15 වගේ අතුලත කාලය තුලදී මේ ඉන්න සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාගේම පොදුන් සැකසෙන තැනට ගෘහයේ එන්න ඕන. ඒකේ කාරණා ගොඩක් තියෙනවා. විවිධ පාර්ශ්වයන් ඔස්සේ අධීක්ෂ නෙවෙයි ඔයාලට දන්න ඇති. පවගේ දවස්වල පාර්ශ්වයන් කීපයකින් අධීක්ෂ වෙනවා මෙහි මේ මේ කලාපය ගත්තාම මෙහි මේ කොඩව වැද්දාගල මේ පෙතියකන්ද මේටි ගත්තාම. ඉතින් හැම කයක්ම හැම දෙයක්ම වෙන්නේ ඔයාලගේ මේ කර්මාන්තය නගා සිටවන්න. ඔයාලා තුල මේ මේ තියෙන නිෂ්පාදනය හොඳ නිෂ්පාදනයක් විදිහට සමාජගත වෙච්ච නිෂ්පාදනයක් විදිහට එළියට එගෙන යන්නේ නැත්නම් ඒකට අපි මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා මේ කතා කරනකොට අපිට වැටුපක් ගිවනවා. ඒ ගෙවන වැටුපට සාධාරණයක් එන්න නම් ඔයාලේ කර්මාන්තය තුල හරියාකාරව නියැලෙන්න ඕන. එහෙමනම් ඒ කියන පණිවිඩය ඔයාලට කියලා අද දවසේට වටිනාකමක් එක් කරගන්නයි කියලා නැවතත් ආරාධනය කළා. නිහඬ වෙනවා ඉදිරියේදී මේ වැඩසටහන යන අතරේදී ඔබත් එක්ක කතා කරන්න අවශ්‍ය දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන් අපි හෝරා ගීතයක් ඉස්සරහට එකට ඉන්නවා එහෙනම් මොනවද කියන්නේ සම්මහත්ය ඔබව දැනුවත් කරාට දැන් අපි හැමෝම කතා කරමු දැන් අපි කැමති ගොවි මහත්තුරුන්ගෙන් කොහේ ඉඳන්ද ආවේ කියලා අපි නම ගම පොඩ්ඩක් දැනගන්න ඔබතුමාගේ නම මම ලයින රත්න ශ්‍රී කොටන කන්ද මම නිහල් කතරන් මම සෝමවාර දින අලු තාච්චි
අටයි ඔව් මෙහි අලු රාත්‍රි 8යි උඹස් මැටි වෙනකොට මෙහි ගංගි මැටි දැන් මේගොල්ලෝ ගිහලා ගංගි මැටි ඈ ආ වෙල් මැට්ට වෙල් මැට්ටයි උඹස් මැටි ලොකු වෙනසක් නැහැ මේ පැති වල ඇදී අපි එහෙම ලොකු වෙනසක් තියෙනවා ඒක හන්ද වෙල් මැට්ටත් 8යි මේ උඹස් මැටි කියේ හිතා ගන්න නැත්නම් අපිත් දාමු වෙල් මැටි කියලා ඒකදයි උඹස් මැටි දියාගෙන ඒක හන්ද අලු තාච්චි 8යි උඹස් මැටි තාච්චි 8යි ගොම 8යි එතකොට කලින් කරන්නේ අලු ටිකයි ගොම ටිකයි දැන් මේකේ වැලි දාලා නැහැ මේගොල්ලෝ වැලි දාලා නැත්තේ වැලි ගැති මේක තියෙන නිසා නැත්නම් වැලි එකක් වැලි හයක් ඕනෙමයි ඒ වැලි මේ අලු වලයි වෙලේ මැටි වලයි වැලි ගැති තියෙන නිසා වැලි දැම්මේ නැහැ ඒක හන්ද එහෙම හිටන්න එපා වැලි හයක් ඕනේ අර විදිහට හොඳට මේ වැලි එකේ කර දළම ගහන සයිස් ෂූටින් වැල්ල වුන දෝ විදිහ වගේ පොඩි වැල්ල ඕනේ හන්ද ඒවා මතකම තියාගන්න මිනිස්සුන්ට කලින් තමගේ සමාජයෙන් කියන්නේ මෙන්න මේ ජාතියේ මේ විදිහම හොයලා තියන්න කියලා ඔයලා අනලස් තියන්න කියන්නේ දවස් එක තුනකට කලින් මේ හම්බල් ඉදිරි ගිහ ඊට පස්සේ මේ ගොම හයක් කරා දැන් ගොම අර තුන එකට යනුවට ගොම දාන්න වෙන විදිහකට ඒක මේ තුම කරන විදිහ ගොමත් දිය කර කර ඒක තනන්නේ නැහැ දිය කර කර මිස් කරනවා නේ වතුරේ එකකින් කැඳ වගේ හදලා මිස් කරන එකයි කරන්නේ ඔක බලා ගන්න අනිවාර්යෙන් Thank you.
Gracias.